ඒ පුතේ ඔන්න අද මා ඔබත් එක්ක එකතු වෙන්නේ ශිෂ්‍යත්වයට තේරවිලි තෝරන්න ඔන්න ඔබ දැන් මා සමග නිරන්තරයෙන් එකතු වෙනවා අපේ පහ ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූලව සිංහල මව්බස් විෂය ධාරාව යටතේ ශිෂ්‍යත්වයට තේරවිලි තෝරමු ඔන්න මා ඊටාම සරල තේරවිලි කිහිපයක් ඔබත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා ඔබ මේ දන්න දේවල් තව දුරටත් සම්වර්ධනය කරමින් හොඳයි පුංචි අභ්‍යාසයක් පහත සඳහන් තේරවිලි තෝරමු ගසක නොපිපෙන මල ගසක නොපිපෙන මල ඔගොල්ලෝ ළඟ තේරවිලි පොත් තියෙනවානේ ඒ තේරවිලි පොත්වලදී මේ වගේ එකපාර ගන්න තේරවිලි ඕනතරම් ඔගොල්ලෝ විසඳලා තියෙනවා ඒ අනුව ගසක නොපිපෙන මල අපි අන්න ඉගෙන ගත්තා බිම් මල අපිට වැඩිපුරම එන්නට ඉඩ කඩ තිබෙන්නේ විභාගයේදී අපේ හතර ශ්‍රේණියේ පහේදී මේ තුන් තේරවිලි වලට විශේෂ තැනක් දීලා තිබෙනවා. අපේ ගුරු මාර්ග උපදේශ සංග්‍රහයේ තේ තාම පැහැදිලිව සටහන් කරලා තිබෙනවා. විභාගයට එක එක තැන් වලින් ප්‍රශ්න එන්නේ නැහැ දරුවනේ එන්නේ ගුරු මාර්ග උපදේශ සංග්‍රහය සහ පෙළ පොතින් පමණමයි. ඒ නිසා ඒක ඉගෙන ගත්තම හොඳටම ප්‍රමාණවත්. එහෙනම් හෙන දල හෙන නම් අකුණු. දල නම් තත. අකුණු දත දකුණු අත ඉතාම සරලයි හතරේ දරුවේ වැඩසටහන සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ගේ පෙළ පොතේත් මේ වගේ ඒවා තියෙනවා හොඳ අපි තව එකක් බලමු වන්දි මුදල වන්දි නම් දඩ මුදල නම් කාසි එනම් දඩ කාසි කඩ දාසි පැහැදිලිනේ දඩ කාසි කඩ දාසි අන්න තුන් තේරවිල ළඟට ඔබට ගියා දැන් ඔබට තවදුරටත් කරුණ ඉගෙන ගන්න පහේ දරුවෙක් නම් හතරේ පෙළ පොතේ මේ වගේ ඒවා කීපයක් තියෙනවා ඒව පිළිබඳව ඔබට කරුණ කතා බහ කරන්න පුළුවන් හොඳයි මෙන්න ඊටාම සුවිශේෂ ගැටලුවක් මම ඔබට යොමු කරනවා සමහරවිට ඔබ පන්ති කාමර දෙක ඉගෙනගෙන තිබුණත් මතකය නැතුව ඇති මේක දැන් ටික වේලාවකින් මේක ඇහුවාම මතක වෙනවා මිනිස්සෙක් කොටියෙකු එළුවෙකු සහ තම්පලා මිටියක් රැගෙන ගගකින් එතර වීමට ගියා වරකට උරුවෙන් එගොඩ විය හැක්කේ දෙදෙනෙකුටයි දෙන්නටයි අන්න පුළුවන් උපරිම මිනිසා මුලින්ම කොටියා රැගෙන ගියොත් එළුව තම්පල මිටිය කනවා කොටියා විතරක් එකකින් ද මේ පැත්තින් එළුවයි තම්පල මිටියයිනේ එළුව තම්පල කනවා ශාක භක්ෂක නිසා මුලින්ම තම්පලා මිටිය ගෙන ගියොත් කොටියා එළුවව කනවා මාර වැඩි නේද කෙසේ හෝ ගැටලුවක් නිමිතුව මේ තොටියා එගොඩ වීම සිද්ධ කළා ඒ කෙසේද කියලා අහනවා අපි තෝරමු දෙහෙනම් ඔන්න මතක තියාගන්න උත්තරය මම ඔබ උත්තරේ ළඟටයි මේ ගෙනියන්නේ ඔන්න තොටියා පළමුවෙන්ම මොකද කරන්නේ එළුවව රැගෙන එගොඩට යනවා එතකොට අර පැත්තේ තියෙන තම්පලා මිටියයි කොටියයිනේ ගැටලුවක් නෑ පොත කොටියා තම්පල කන්නේ නෑ මාංශ භක්ෂක සතෙක් නේ නේද ඊට පස්සේ තම්පලා මිටිය රැගෙන එගොඩට ගොස් තම්පලා මිටිය ඊ තබා රැගෙන එළුව මෙගොඩට ගෙන එනවා අන්න දෙවෙනි පාර තම්පලා මිටිය ඒ පැත්තෙන් තියලා එළුවව ආපහු මෙහාට අරගෙන එනවා දැන් මේ පැත්තේ තම්පලා මිටේ මේ පැත්තට එළුව රැගෙන එනවා. එළුව මෙගොඩ තියලා කොටිය අරගෙන මේ පැත්තට යනවා. එගොඩට යනවා. එතකොට දැන් මේ පැත්තේ තියෙන කොටියයි තම්පලා මිටියයි ගැටලුවක් නැහැ ඉස්සෙල්ලා වගේ. ආපසු මෙගොඩට ඇවි එළුව අරගෙන යනවා. අන්න බලන්න මේ තොටියයි පායශීලීව ගැටුමක් නොමැති ආකාරයට මේ තුන් දෙනාම එහා පැත්තට එකඩ කරා වරකට දෙදෙනෙකු බැවින් ගිහිල්ලා. එහෙමනම් ඔබට පැහැදිලි ඒ පිළිතුර අපි කොට නගා ගත්ත හැටි. එහෙමනම් මේ මතකයේ තබා ගන්න. එතකොට ඔබට පුළුවන් මෙවැනි පුංචි අභ්‍යාසකින් එක ලකුණක් හරි අරගන්නට ඔබට ශක්තිය ගන්න. එහෙනම් අපි තවත් මෙවැනි පාඩමකින් මුණ ගැසුමු. එතෙක් ඔබට ආයුබෝවන්.